Study by Samani. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න මම ආවා. ඉතින් ගොඩක් අය කැමතිනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න අලුත් ක්‍රම ටිකක් මම අද කියලා දෙන්නම්. Self study කියන්නේ අපිට ගෙදරදීම තනියම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් එක මෙතඩ් එකක්. මෙතනදී ඔයාට ගොඩක් දේවල් ෆලෝ කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලමු මොනවද මේ දේවල් කියලා. පළවෙනි එක තමයි ඉංග්‍රීසි මූවීස් සබ්ටයිටල්ස් එක්කම බලන එක. අපි ගොඩක් හුරු වෙලා ඉන්නේ සිංහල සබ්ටයිටල්ස් තියෙන මූවීස් බලන්නනේ. ඉතින් ඔයා අද ඉඳන් පුරුදු වෙන්න, ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මූවීස් බලන්න, ඉංග්‍රීසි මූවීස් බලන්න. ඒ වගේම ඒ වගේ සිංහල සබ්ටයිටල්ස් නැතුව ඉංග්‍රීසි සබ්ටයිටල්ස් තියෙන මූවීස්ම බලන්න ට්‍රයි කරන්න. ඉංග්ලිෂ් මූවීස් වල තියෙන ප්‍රනන්සියේෂන් කොටස් වාට ඒ විදියටම අල්ලගන්න පුළුවන්. ඒ වගේම ඒව මොන මොන තැන්වලද තියෙදෙන්නේ, මොනවද තියෙන අලුත් ටෙක්නික්ස් කියලා ඔයාට බලාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයා ඉංග්ලිෂ් මූවීස් බලන්න ආස කෙනෙක් නම් ඔයාට ඒවගෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ මෙතඩ් එක තමයි YouTube එකෙන් ඉංග්ලිෂ් ස්ටඩි කරන්න පුළුවන් කියන එක. මම හිතනවා දැනටත් ඔයාට මේ ගැන ග්‍රේට් අයිඩියා එකක් ඇති කියලා. මොකද අද වෙද්දී YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා, ගොඩක් චැනල්ස් තියෙනවා ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඔයා දන්නවද දැන් YouTube එකේ ගොඩක් චැනල්ස් තියෙනවා ඔයාට ඉතා ඉක්මනින් පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මේ දකින්නේ මම ඒ වගේ බලන YouTube චැනල්ස් කිහිපයක්. ඉතින් මෙතන තියෙන වව් ඉංග්ලිෂ් කියන චැනල් එක තමයි මේ දවස්වල මම වැඩිපුරම බලන්නේ. මේ චැනල් එක කරන්නේ මං අඳුරන නංගි කෙනෙක්. ඉතින් මම හරිම ආසාවෙන් මේ චැනල් එක බලනවා. ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඉතින් ගොඩක් අඩු කාලයකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාට බලන්න තියෙන හොඳම චැනල් එකක් විදියට වව් ඉංග්ලිෂ් චැනල් එක මට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ඉතාම අඩු කාලයකින් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න පුළුවන් චැනල්ස් ගොඩාක් YouTube එකේ තියෙනවා. ඔයාලට ඉංග්‍රීසි නොලෙජ් එක තවත් ඉම්ප්‍රූව් කරගන්න තියෙන ටිප් එකක් තමයි ඉංග්‍රීසි නවල්ස් නිවුස් පේපර්ස් කියවන එක. මේක ඔයාගේ හොබි එකක් විදිහට කරගන්නව නම් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩාක් පහසුයි. ඔයාට දැන් මෙතනින් දකින්න පුළුවන් ලංකාවේ ඔයාලට කියවන්න ගන්න පුළුවන් ඉංග්‍රීසි නිවුස් පේපර්ස් මොනවාද කියලා. ඊළඟ දේ තමයි ඉංග්‍රීස් නවල්ස් කියවන එක. මේක හුඟ දෙනෙගේ හොබි එකක්, මගේත් හොබි එකක්. ගොඩක් සරල ඉංග්‍රීසි වලින් තියෙන පොඩි පොත්තල ඉඳන් ඔයාට පටන් ගන්න පුළුවන් මේ නවල්ස් කියවන එක. මේක ඔයාගේ හොබි එකක් කරගත්තොත් ඔයාට ග්‍රැමටිකලි ග්‍රැමර්ස් ගොඩක් හොයාගන්න පුළුවන් මේ පොත්වලින්. ඉතින් පුළුවන් නම් ඔයා අද ඉඳන්ම පටන් ගන්න ඉංග්‍රීස් නවල්ස් කියවන්න. ඉතින් ඔයාට නවල්ස් බයි කරන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට PDF Google එකකින් සර්ච් කරලා ගන්න පුළුවන්. ඒ විදියට ඔයා ට්‍රයි කරලා බලන්න. ඊගාව දේ තමයි ඉංග්‍රීසි සොංග්ස් අහන එක. ඉතින් මේක හොඟ දෙනෙක්ට කරන්න පුළුවන් වගේම ගොඩ දෙනෙක් කැමති දෙයක්. ඔයා නිකන් සින්දු අහන්න නැතුව ඒ සින්දු ප්‍රනවුන්ස් කරන විදිය, කොහොමද ඒවා භාවිතා වෙන්නේ, ඒ වගේ අර්ථය මොනවාද කියලා හොයන්න උත්සාහ කරන්න. මේක ඔයාට ඕනම වෙලාවකදී පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. ඉතින් මේකිනුත් ඔයාට පුළුවන් හොඳ නොලෙජ් එකක් ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් තවත් දෙයක් තමයි ඉංග්ලිෂ් ග්‍රැමර් බුක්ස් ඔයාට ඕනි තරම් පයි කරන්න පුළුවන්. ඕනම තැනකින් ග්‍රැමර් බුක්ස් ඔයාට අරගෙන ඒවා ස්ටඩි කරන්න පුළුවන්. පුළුවන් නම් මුලින්ම ඔයා පහසු විදියට සරල ඉංග්‍රීසි තියෙන පොත් ගන්න. ඒ පොත්වලින් ඔයාට ග්‍රැමර් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඊගාව දේ තමයි වචන හොයන එක. අපිට ඉංග්‍රීසි කතා කරන්නත් ලියන්නත් ඒ හැම දෙයකටම වචන ඕනි. ඉතින් ඔයාට පුළුවන් ඉංග්‍රීසි වර්ඩ්ස් දවසකට පුළුවන් නම් උපරිම පහක්වත් හොයන්න. ඔයා චුටි නෝට්බුක් එකක් හදාගෙන ඔයාට පුළුවන් ඒ වචන ඒකේ නෝට් ඩවුන් කරගන්න. ඉතින් මේ වගේ ගොඩක් ක්‍රම හරහා ඔයාට පුළුවන් ගෙදරදිම ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න.
ඉතින් මෙතනදී ඔයාට දැන් තේරෙනවා ඇතිනේ කෝස් එකක් ෆලෝ කරන්න ඕනිම නැහැ කියලා. ඉතින් හැම කෙනෙක්ම මේ ක්‍රම ටික අනුගමනය කළා සහ මීට වඩා තවත් ක්‍රම ගොඩාක් තියෙනවා. ඒවත් හොයලා ඔයාට පහසු ක්‍රම තෝරාගෙන ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න වැඩ කරන්න. අදට මම මගේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මං ගිහින් එන්නම්. ලව් යූ ඕල්.